සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශ සීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ගෘහණයටගෙන ඇතැයි පසුගියදා වාර්තා වුණා. ඔවුන් මේ වන විටත් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ වන මියාවාඩීහි ත්‍රස්ත කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබා ගන්නා බව අනාවරණය වී තිබේ. එවන් පසුබිමක මේ සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් සිදු කළා. ඊට මෙරට මියන්මාර තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් 5 දෙනෙකුගේ මව්පියන්ද එක්ව සිට ඇත. මෙහිදී ඥාතීන් අනාවරණය කළේ අත්අඩංගුවටගත් පිරිස මියන්මාරයේ වෙත ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියා සඳහා බවයි. මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරු මත හඳුනාගත් දුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔවුන් මියන්මාරයේ රැකියා සඳහා යොමු කළ බවද ඥාතීන් පවසයි. මේ වන විට තහවුරු වී ඇත්තේ අදාළ ශ්‍රී ලාංකිකයා මියන්මාර ත්‍රස්ත සංවිධානය සමග ඍජුව සම්බන්ධ වීම ලෙස පුද්ගලයන් එම සංවිධානය වෙත යොමු කරන බවයි. සිද්ධිය පිළිබඳව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටාසය එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමර කොන්බණ්ඩා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ලංකා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අද වැඩ බලන පොලිස්පතිවරයා වෙත පෙත්සමක් බාර දී තිබේ. එමෙන්ම මගින් රටට සංවිධානයේද අද මේ පිළිබඳ දන්වමින් ලිපියක් බාර දීම සඳහා මෙරට මියන්මාර තානාපති කාර්යාලය වෙත පැමිණියේය. එහිදී ලිපිය බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් එය එහි ලිපි යොමු කරන පෙට්ටියකට තැමීමට ඔවුන් පියවර ගත්තේය.